ඇවරජ්ජක. සාමාන් ප්‍රයෝග අත දක්වන්නේ කොහොමද? ගමන් කළ මුළු විස්ථාපනයේ බෙදීම ගමන් කළ කාලය මුළු කාලය එච්චරයි. ගමන් කළ මුළු විස්ථාපනයේ බෙදීම ගමන් කළ ඒ ගමන්ට ගත වූ කාලය. ඉතින් මේකත් ඇත්තටම මනෝමය ගැතියයි. ඇයි බැරි දෙයියනි. දැන් බලන්නක මේ මේ කඩිරිත් ගහලා තියෙන්නේ මේ පරීක්ෂකවරු ලේසියෙන් මේ වර්ගඵලයේ ගන්න. පරීක්ෂකවරු කඩිරි ගහලා තියෙන්නේ ඒකයි. ඉතින් මේකේ වර්ගඵලය මොකද්ද? 3 වැඩි කිරීම 3. 3 3ෙන් වැඩි කරන්න පොලේ ලියන්න ඕනද? 3 වැඩි කිරීම 3 9යි. ඉතින් මේකේ වර්ගඵලය මොකද්ද? 1 වැඩි කිරීම 1 දෙයියනි. මේක උස 1යි, මෙතන පල් 1යි. 1 වැඩි කිරීම 1 1යි. 9ට 1ක් එකතු කරපුවහම 10යි. 10 බෙදීම 4 කීයද? මං කිව්වට ඕවා මං මේ විදිහට කරන්නේ නැහැ ඕගොල්ලෝ. එතනයි ප්‍රශ්නේ. ඕගොල්ලෝ එතන මේ ඇතර මම මහ බුද්ධිමතෙක් නෙමෙයි. මාගේ බුද්ධිය ඉතාම සාමාන්‍යයි. ඒ නිසා ඕගොල්ලන්ගේ බුද්ධිය මට වඩා හොඳයි. මේ වැඩේ වෙලා තියෙන්නේ මෙහෙම කරන්න විශ්වාසයක් නැහැ ඔයගලන්ට. කන්ෆිඩන්ස් එකක් නැහැ. පුරුදු වෙලා නැහැ. පුහුණු වෙලා නැහැ. හිතලා නැහැ. මේ දැක්මක් නැහැ. බඩාලමයි ඉතින් මේක ගගහ ගගා තුන වැඩි කිරීම තුන තුනෙන් වැඩි කරන්න මනුමෙන් බැරි නම් ඕගොල්ලෝ තරුණ ළමයිද? තුන වැඩි කිරීම තුන 9යි කියන්නේ දන්නේ නැත්තම් 1 වැඩි කිරීම 1යි නම් 9 1යි 10යි 10යි 4ෙන් බෙදුවාම කීයද? සුළු වෙනවා 2ෙන් 5යි 2ෙන් 5 කියන්නේ 2.5යි. ඒතර මට හදන්න පුළුවන් නම් ඇයි ඕගොල්ලන්ට බැරි?